ආයුබෝවන් ඔබට සුබ දවසක් වේවා. 2020 මාර්තු මස 10 වෙනිදා බුධ ග්‍රහයා වක්‍රයෙන් මිදීමක් සිදු වෙනවා. එමගින් ඔබටත් රටටත් කොහොමද යන්න පිළිබඳව තමයි අද අප වීඩියෝ තුලින් කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම මතක් කරන්න ඕන අපගේ YouTube channelය තවමත් subscribe කරලා නැත්නම් දැන් අපගේ YouTube channelය subscribe කරන්න. අප දාන ලග්න පලාපල එසනින් ඔබේ ළඟටම ගෙන්වා ගැනීම සඳහා සීනුව ඔබත්තම ක්‍රියාත්මක කරන්න. බුදගේ ගමන් චාරයට ආසන්න වශයෙන් සති 3ක් ගතවන බව තමයි මතය වෙන්නේ. මෙම කාල සීමාව තුලදී වක්‍ර වීම් සහ නියුක්ති වීම් සිදුවන්නේ නම් එම සම්මත කාල සීමාව යම් වෙනසකට පාත්‍ර වන බවක් ජ්‍යොතිෂයට අනුව පෙන්눔 කරනවා. මෙසේ වෙනස්කමක් වශයෙන් බුද ගිය මස පෙබරවාරි 17 වෙනි දින ආපසු හැරී ගමන් කිරීමෙහිවත් වක්‍ර වීමක් සිදු වූ අතර නැවත බුද ඉදිරි මාර්තු මස 10 වෙනි දින නිවෘත්ති වීමෙන් නිසි ගමන් මග යාමක් පෙන්눔 කරනවා. සාර්ගිකවම පාපියක නොවන බුද චන්ද්‍රයාගේ පුත්‍රයා ලෙසින්ද පෙන්වා දෙනු ලබන අතර ජ්‍යොතිෂයේදී මොහු පාප සංයෝගයේදී පාපෝගය ලෙස ගණන් ගන්නා වී නමුත් සුභඵල දීමේ ප්‍රමුඛයා වන්නාක් මෙන්ම අසුභ යෙදීමේදී දුර්මුඛ වන ස්වරූපයක් තමයි පෙන්눔 කරන්නේ. නමුත් වැරදි නොකරන්නේම නොවේ. ඥානයට අධිපති බැවින් කාව්‍යකරණය, ව්‍යාකරණය, ඥාන ශාස්ත්‍රය හා ඥානයෙන් සිදුකරන සෑම වැඩ පරාසයක්ම බුදට අයිති මෙන්ම විදුලි, තැපල්, දුම්රිය ආදී ශේෂයන්ද බුද ග්‍රහයාට අයිති ශේෂයන් විදියට තමයි පෙන්눔 කරන්නේ. එම නිසාම මේ සඳහන් කරන්නට යෙදුනා වූ ශේෂයන්හි යම්තාක් දුරට සුවඵල දීමක් මෙම කාල සීමාවේ බලාපොරොත්තු විය හැකි බව සිහිපත් කළ යුතුමයි. එසේම අධ්‍යාපන ශේෂ්‍රයට සම්බන්ධ ගුරු වෘත්තිකයන්ගේ ගැටලුවලටද ඉදිරි 10 වෙනිදායින් පසු සහනදායි විසඳුමක් ලැබෙන බවක් තමයි පෙන්눔 කරන්නේ. තවද ප්‍රධාන වශයෙන් සිහිය පිළිබඳව සියලු තත්ව තීක්ෂණ නුවණ සත්ව ආදී බව කතා ලීලාව ඉගෙනීම චිත්‍ර කර්මාන්තය ආදී මන්පෙත් ඔස්සේ කටයුතු සිදු කරන්නවුන්ට නිසි මාර්ග උදාවීම මෙන්ම ඒ ආශ්‍රිත රැකියා ආදී නියැලෙන්නන්ට යහපත් වන්නා වූ ග්‍රහ ගෝචරයක් තමයි මෙම කාලය තුළ ක්‍රියාත්මක වන්නේ. මෙම තත්වයන් පසෙකලා සමස්ත ලග්න 12ට මෙම බුදගේ ග්‍රහ වෙනස් වීම ඉදිරි අප්‍රේල් 7 වෙනිදා දක්වාම කුමක් කුමන අයුරින් බලපානවාද යන්න අප දැන් මදක් විමසා බලමු. මේෂ ලග්නයේ උපන් ඔබට බුදගේ මෙම නිවෘත්ති වීම කෙසේ බලපාවිද? ළඟම ඥාතියෙකුගේ වියෝවක් අසන ලැබේවි. ඒ වෙනුවෙන් කාලය ශ්‍රමයක් යොදවන්නට සිදුවන බවක් තමයි පෙන්눔 කරන්නේ. පවත්නා හෝ මේ වන විටත් ලැබීමට යම් ඉඩමක් හෝ දේපලක් වේ නම් ඒවා ලැබීමේ ගැටලු මතුවීමේ ප්‍රවණතාවයක් ඇති කරනවා. අධ්‍යාපනයේ සම්බන්ධ කටයුතු වල නියැලීමට යහපත් වන්නා වූ කාල සීමාවක් විදේශගත හිතවතුන්ගෙන් හෝ ඥාතීන්ගෙන් උදව් උපකාර ලැබීමට හේතු වාසනාව උදාවන කාල සීමාවක් ඉදිරිය තමයි පෙන්눔 කරන්නේ. මෙම කාල සීමාව තුළ ඔබගේ අසුභතාවයන්ගෙන් මිදීම සඳහා අපිරිසිදු පරිසල පිරිසිදු කරනවා නම් ඔබට වඩාත්ම යහපත් වෙනවා. වෘෂභ ලග්නයේ උපන්න ඔබට බුධගේ මෙම නිවෘත්ති වීම කෙසේ බලපාවිද? සෑම කටයුත්තක් පිළිබඳව වැඩි බරක් සිතට දැනේවි. නිතරම ඒවා වෙනුවෙන් වෙහෙසී කටයුතු කරන්නටත් ඔබට සිදුවන ස්වරූපයක් තමයි පෙන්눔 කරන්නේ. තමාට හිතසුව පිණිස සිටි බොහෝ දෙනෙක් තමාගේ අනිසි කටයුතු නිසාම තමන්ගෙන් ඈත්ව යන ගතියක් පෙන්눔 කරනවා. අධ්‍යාපන කටයුතු වල නියලී අයට යහපත් වන්නා වූ කාල සීමාවක් තමයි උදාවන්නේ. විවෘත තරඟ විභාග ආදියෙන්ද සුභඵල ලැබිය හැකි කාල සීමාවක්. මෙම කාලය තුළ ඔබ තුළින් පෙන්눔 කරන අසුභතාවයන්ගේ මිදීම සඳහා නුග පැලයක් සිටවනවා නම් ඔබට වඩාත්ම යහපත් වෙනවා. මිතුන ලග්නයෙන් උපන් ඔබට බුදගේ මෙම නිවෘත්ති වීම කෙසේ බලපාවිද? උසස් අය ඇසුරට මෙන්ම ප්‍රභූ පිරිස සමඟ කටයුතු කිරීමට අවස්ථාව හිමි වේවි. විවාහ මංගල යෝජනා පිළිබඳ අවසන් තීරණයකට එළඹීමේ හැකියාව පවතිනු ඇත. සිත එක්තැන්ව කටයුතු සිදු කරන්නට හැකියාව පවතිනවා. ඉසේ රෝග වැනි දුර්වලතා මතුවිය හැකිය. පොත්පත් ආදී කටයුතු සිදු කරන අයට යහපත් වූ කාල සීමාවක් තමයි මේ උදාවන්නේ. මෙම අසුභතාවයන්ගේ මිදීම සඳහා අඹ රුක්ෂයකට සාත්තු කරනව නම් ඔබට වඩාත්ම යහපත් වූ කාලයක් උදා වේවි.
කටක ලග්නයෙන් උපන් ඔබට බුදගේමම නිවෘතිවීම කෙසේ බලපාවිද. ගන්නාත් තීරණ තමාගේ වාසියට හැරෙන්නාව කාල්සීමාවක්. යාන වාහන මිලිදී ගැනීමට සිටින අයට කදිම අවස්ථාවක් තමයි උදාවන්නේ. කැටි කාලීන වසින් අපු සැමියන් අතර ගැටුම් ඇතිවියයි කාල්සීමාවක්. සැකේද ඉස්මතුවේබී. පාසල් අධ්‍යාපන කටයුතුවල මෙන්ම උසස් අධ්‍යාපන කටයුතුවලද වෙනසක් හෝ ප්‍රගතියක් ඇතිවන්නාව කාල්සීමාවක්. සෙම් රෝග ආදියටද හේතු ඇතිවන්නාව කාල්සීමාවක් වෙමින් නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නවනම් ඔබට වඩාත්ම යහපත් වෙනවා. එම කාල්සීමාව තුළ ඔබගේ අසුද්ධාවයන්ගේ මිදීම සඳහා උණ ශාක සිටුවනවනම් ඔබට වඩාත්ම යහපත් වෙනවා. සිංහ ලග්නයෙන් උපන් ඔබට බුදගේමම නිවෘත වීම කෙසේ බලපාවිද? පවත්නා පෙම් සම්බන්ධතාවලින් බැහැරව වෙනත් නව පෙම් සම්බන්ධතා මතුවන්නට අවකාශ උදාවන කාලසීමාවක් ඉදිරිය තමයි පෙන්නුම් කරන්නේ. ගමනාගමන කටයුතු සඳහා අධික වියදමක් දරන්නට සිදුවේවි. උසස් අයගේ සහයෝගය ලැබෙනු ඇත. දේශපාලන කටයුතු වෙනුවෙන් යෙදී කටයුතු සිදු කරන්නට යහපත් වූ කාලසීමාවකි. යාන වාහන විකුණා ගැනීමටද හොඳ කාලසීමාවක් ඉදිරිය තමයි පෙන්නුම් කරන්නේ. ප්‍රතිවාදීන්ගේ සිද්ධිනාගත හැකි කාලසීමාවක් ඉදිරියත් මෙම කාලසීමාව පෙන්නුම් කරනවා. මෙම කාලය තුළ ඔබ තුළ පෙන්නුම් කරන අසුභතාවයන්ගේ මිදීම සඳහා කොහොම පෙළයක් සිටුවනවන ඔබට වඩාත්ම යහපත් වෙනවා. මෙයා ලග්නයෙන් උපන් ඔබට බුදගේමම නිවෘති වීම කෙසේ බලපාවිද? අසල් වාසීන් සමග නිතර ගැටුම් ඇතිවීමට ඉඩකඩක් පවතිනවා. සේවා ස්ථානයේද නිකුරුණේ දෝෂාරෝපණය ලක්වීමේ ඉඩකඩක් පවතින බැවින් ඒවා පිළිබඳව කල්පනාකාරීව කටයුතු කරන්න. කල්ගත වූ කැස්ස, සෙම් ආදී රෝගවලින් පීඩා විඳිනට සිදුවේවි. පිය පක්ෂයේ නෑදෑයන්ගෙන් උදව් උපකාර ලැබෙන අතර ආගමික කටයුතු වෙනුවෙන් යොදා ගන්නට තිබූ වේලාවන් වෙනත් දේ වෙනුවෙන් කැප කරන්නට සිදුවන්නා වූ කාලසීමාවක් විදියට මෙම කාලසීමාව පෙන්නුම් කරනවා. මෙම කාලසීමාව තුළ ඔබගේ අසුභතාවයන්ගේ මිදීම සඳහා අසරණ සතුන්ට ආහාර ලබා දෙනවන ඔබට වඩාත්ම යහපත් වූ සතියක් බවට, කාලයක් බවට පත්කර ගැනීමට හැකියාව උදා වේවි. තුලා ලග්නයෙන් උපන් ඔබට බුදගේමම නිවෘති වීම කෙසේ බලපාවිද? පවුලේ ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි වශයෙන් යොමුවන්නටත් ඒ පිළිබඳ සිතන්නටත් සිදුවන්නා වූ කාලසීමාවක්. සහෝදර සහෝදරියන් වෙනුවෙන් යුදවන්නට හා කැපවී කටයුතු කරන්නට සිදුවන්නා වූ කාලසීමාවක් ඉදිරියේ පෙන්නුම් කරන්නේ. දරුවන්ගේ කටයුතු සාර්ථක වන තත්ත්වයක් උද්ගත වේවි. උදරාබාධ රෝග තත්ත්වයන් මතුවී හැකි අතර ප්‍රවේශම්ව කටයුතු කරන්න. ඉඩම් ආරවුල්ද ඇතිවිය හැකි කාලසීමාව බැවින් ඒ පිළිබඳවත් නිසි ලෙස අවධානය යොමු කරනවන් තමයි වඩාත් යහපත් වෙන්නේ. මෙම කාලය තුළ ඔබ තුළ පෙන්නුම් කරන අපලතාවයන්ගේ මිදීම සඳහා තැඹිලි තෙල් පහන් දල්වනවනම් තමයි ඔබට වඩාත්ම යහපත් වූ කාලයක් උදාවන්නේ. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට බුදගේමම නිවෘති වීම කෙසේ බලපාවිද? කාලාත්‍යාගයේ පාර්ශවයෙන් ගැටලු ප්‍රමුඛ වන තත්ත්වයක් තමයි උදාවන්නේ. යහළුවන් ලෙසින් පෙනී සිටින අයගෙන් පීඩා විඳින්නටත් ඔබට සිදුවේවි. ආගමික කටයුතු වෙනුවෙන් කොතරම් යොමු වන්නට සිදුවත් ඒ සඳහා අවස්ථාව මැගහැරී යන ආකාරයක් තමයි පෙන්නුම් කරන්නේ. රැකියා ස්ථානයේ යම් ඉහළ නිලධාරීන්ගෙන් ඇනුම් බැනුම් අසන්නට ලැබේවි. කල්පනාකාරීව කටයුතු කරනව නම් තමයි ඔබට වඩාත්ම යහපත් වෙන්නේ. මෙම කාලය තුළ ඔබ තුළ පෙන්නුම් කරන අසුභතාවයන්ගේ මිදීම සඳහා බෝධි පූජාවක් පවත්වනව නම් ඔබට වඩාත්ම යහපත් වූ කාලයක් උදා කර ගැනීමට හැකියාව උදා වේවි. ධනු ලග්නයෙන් උපන් ඔබට බුදගේමම නිවෘති වීම කෙසේ බලපාවිද? නීතිමය අංශයෙන් පීඩා විඳින්නට සිදුවේවි. නමුත් පවත්නා ධනයක් වේ නම් ඒවා බොහෝ පරිසම් සහිතව වියපැහැදම් කිරීමට සිදු කළ යුතු බවක් තමයි මෙම ග්‍රහගෝචරය අනුව පෙන්නුම් කරන්නේ. තමාගේ තැන්පත් වස්තුන්ද නැති නාස්ති වී යාමට ආදී ඇතිවිය හැකි කාලසීමාවක්. පවුලට සම්බන්ධ නමුත් දුරස්ත පිරිස් පැමිණෙන්නා වූ කාලසීමාවක්. ආර්ථික තත්ත්වයන්ද තරමක් ගැටලුකාරී වන අවස්ථා උදාවන්නා වූ බැවින් ඒ පිළිබඳව ඉතා ඉවිසිලිවන්තව ඉතා සිහිබුද්ධිය යුතුව කටයුතු කරනවන් තමයි ඔබට වඩාත්ම යහපත් වෙන්නේ. මෙම කාලය තුළ ඔබ තුළ පෙන්නුම් කරන අසුභතාවයන්ගේ මිදීම සඳහා අසරණ දරුවන්ට පිහිටවනව නම් ඔබට වඩාත්ම යහපත් වෙනවා. අකර ලග්නයෙන් උපන් ඔබට බුදගේමම නිවෘති වීම කෙසේ බලපාවිද? මුදල් ඉපයීම් වෙනුවෙන් නිතර වෙහෙසීමට සිදුවන අතර ඒවයින් නිසි ඵල ලැබෙන්නා වූ කාලසීමාවක්. උපයන මුදල්ද ඵලදායීව වියද පැහැදම් කළ හැකි කාලසීමාවක් තමයි මේ උදාවන්නේ. පැවති බොහෝ අසුභතා දුරස්ව වී යන කාලසීමාවක්. විවාහ කටයුතු බලාපොරොත්තු වන අයටද යහපත්ව එම කටයුතු සිදු කරගෙන යාමට අවස්ථාව සැලසෙන බවක් තමයි මෙම ග්‍රහගෝචරය අනුව පෙන්නුම් කරන්නේ. නමුත් මෙතෙක් පැවති රෝග තත්ත්වයන්ට අමතරව හෘද රෝගාදී තත්ත්වයන්ද මතුවීමේ අවධානම පවතින බැවින් ඒ සම්බන්ධයෙන් නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නව නම් තමයි ඔබට වඩාත්ම යහපත් වෙන්නේ. මෙම කාලය තුළ ඔබ තුළ පෙන්නුම් කරන අසුභතාවයන්ගේ මිදීම සඳහා කූඩුකොළ සතුන් නිදහස් කරනව නම් තමයි ඔබට වඩාත්ම යහපත් වන්නේ.
කුම්භ ලග්නයෙන් උපන් ඔබට බුදගේ මෙම නිවෘත්තිවීම කෙසේ බලපාවිද? මව්පියන්ට ගුණ නැති කාල සීමාවක්, ඔවුන් වෙනුවෙන් කාලය ගත කිරීමට සිදුවේවි. ආක්‍රමණශීලී ගති පැවතුම් සිත තුළ වර්ධනය වන්නාවූ කාල සීමාවක්, වචනය ප්‍රවේශන් නොවීමෙන් යුග දිවියේ ප්‍රශ්න ගැටලු ඇතිවිය හැකි කාල සීමාවක් ඉදිරියටමයි මෙම කාල සීමාව පෙන්නුම් කරන්නේ. උෂ්ණ රෝග ඇති කරවාවි. මෙම හේතුවෙන් හිසේ බර ගතියක්, නිතර නිදිමත ගතියක් ඇතිවන්නාවූ කාල සීමාවක්, එනම් හිසේ තුවාල සාදන්නාවූ කාල සීමාවක් ඉදිරියත් මෙම කාල සීමාව පෙන්නුම් කරනවා. මෙම කාලය තුළ ඔබ තුළ පෙන්නුම් කරන අසුභතාවයන්ගේ මිදීම සඳහා බෝධියකට කිරි ආහාර පුදනවනම් තමයි ඔබට වඩාත්ම යහපත් වන්නේ. මීන ලග්නයෙන් උපන් ඔබට බුදගේ මෙම නිවෘත්ති වීම කෙසේ බලපාවිද? දියුණුව පිණිස කටයුතු සිදු කිරීමේදී ඒවාට බාධා ගෙන දේවි. දරුවන්ටද රෝග ඇතිවේවි. රෝහල් ගතවීම පවා සිදුවිය හැකි කාල සීමාවක්, මෙතෙක් දිවි ගෙවූ ස්ථානයෙන් බැහැරව දිවි ගෙවන්නටද සිදුවේවි. නිතර පිරිස් සමග ගැටුම් ඇතිවිය හැකි අතර ප්‍රවේශන් විය යුතු කාල සීමාවක් ඉදිරියේ පෙන්නුම් කරන්නේ. දරුවන් බලාපොරොත්තු වන අයට නම් සුභ කාලයක් නොවේ. තව තවත් මේ කාරණා දීර්ඝ වන බවක් තමයි පෙන්නුම් කරන්නේ. මෙම කාල සීමාව තුළ ඔබ තුළ පෙන්නුම් කරන අපලතාවයන්ගේ මිදීම සඳහා මව්පියන්ට වතාවත් සිදුකර ආශිර්වාද ලබා ගන්නව නම් තමයි ඔබට වඩාත්ම යහපත් වූ කාලයක් උදා වන්නේ. මාමේ ඔබ වෙත ගෙනාවේ බුද ග්‍රහයා නිවෘත්ති වීම තුළින් එක් එක් ලග්නවලින් උපන් ඔබට ඇති විය හැකි සුභ අසුභ පිළිබඳ පොදු පලාපල විස්තරයක් පමණයි. ඔබගේ පවතින ග්‍රහ තත්ත්වය අනුව මෙම පලාපල විස්තරය යම් තාක් දුරට වෙනස් වීම හැකියාව පවතිනවා. ඒ වගේම මතක් කරන්න ඕන, අපගේ YouTube චැනලය තවමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන් අපගේ YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න. අප දාන ලග්න පලාපල එසනින් ඔබේ ළඟටම ගෙනවා ගැනීම සඳහා සීනුව උපත්ම ක්‍රියාත්මක කරන්න. ඔබ සියලු දෙනාට වාසනාවන්ත සුබදායක කාලයක් උදා වේවා. තෙරුවන් සරණයි.